සුබ දවසකල් ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සැමට හાર્ට් ඇටැක් අවසානයකුත් සමගින් සුවහසක් ලාංකීය ප්‍රේක්ෂකයන්ට සතුටු සිනහ නැන්නූ තවත් තරඟ අවසානයක් මෙසේ සනිටුහන් වුණා තරඟ තුනකින් යුත් ශ්‍රී ලංකා බංගලාදේශ එක් දින තරඟාවලියට අදාළ පළමු තරඟය ඉතා පහසුවෙන් ජය ගැනීමට බංගලාදේශ කණ්ඩායම සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමගත් අනුවණ තීරණය නිසා දෙවන තරඟයේ තුලත් කාසිය වාසිය දිනාගත්තේ ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමු තරඟයේදී ලද පාඩම නිසා මේ තරඟය තුල ඔහු තෝරාගත්තේ ප්‍රථමයෙන් පන්දු යැවීමට වෙනද වගේම පළමු පන්දුවාරයේ යොමු කරමින් කඩුල්ලක් ලබා ගැනීමට දිල්ෂාන් මස්සංග සමත් වුණේ චමින්ද වාස්ව මතක් කරවමින් කෙසේ නමුත් සෞම්‍ය සර්කාර් සමග නායක ෂන්ටෝ එක්ව ප්‍රබල පීඩනයක් ලාංකීය ක්‍රීඩකයන්ට එල්ල කළා නැවතත් පන්දුව අතරගත් දිල්ෂාන් මස්සංග ලකුණු 40ක් ලබා සිටි ෂන්ටෝව හරවා යැවීමට සමත් වුණා පහුගිය තරඟයේදී යම් ප්‍රහාරයකට ලක් වූ වනිදු හසරංගව ප්‍රතිවාදී පුහුණුකරු චන්දික හතුරුසිංහ බංගලාදේශ ක්‍රීඩකයන් ඉදිරිපිටම දැඩිව අවතක්සේරු කරමින් කතා කර තිබුණා නමුත් ඔවුන්ට අමතක වුණා ඔවුන් අවස ගන්න හදන්නේ නරක මිනිහව කියලා බංගලි ඉදුමන ඔළුව පාගා දමන්න වනිදු හසරංග අද පන්දුවෙන් වගේම පිටතෙනු සමත් වුණා. සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග පන්දු වාර 10ක් යොමු කරමින් ලකුණු 45කට කඩුලු 4ක් දවා ගත්තා. දිල්ෂාන් මස්සංක කඩුලු 2යි, ප්‍රමෝද් මදුෂාන් 1 කඩුල්ලයි. කඩුලු ලබා නොගත්ත දුනිත් වගේම ලහිරුත් අද දිනේදී හොඳ දායකත්වයක් ලබා දුන්නා. බංගලාදේශ ඉනිමේ නැංගුරු මූනේ නවක ක්‍රීඩක තව්හිඩ් රිඩෝයි ඔහු නොදැවි ලකුණු 96ක් ලබා ගත්තා. ඒ අනුව කඩුලු 6ක් දැවි බංගලාදේශ ක්‍රීඩකයන් තරමක අභියෝගාත්මක ලකුණු 286ක් පූර්වවට එක්කලා ආරම්භයේම කඳුලක් කරමින් ලකුණු නොලබා දෙවි යාමට ආවිෂ්කර සිදු වුණා. පසු පැතුම් සහ කුසල් එක්ව යම් මිනිමක් ගොන්නගමින් සිටියත් අපරීක්ෂාකාරී පහරක් එල්ල කිරීමට යාමෙන් කුසල් ලකුණු 16කට දෙවි ගියා. සාදීර 1 ලකුණක් පමණයි ලබා ගත්තේ. ඒ අනුව ලකුණු 50ක් පමණ වන විට කඩලු 3ක් දෙවි ගොස් ඉතා අසීරු අවධියක තමයි ශ්‍රී ලංකා ඉනිම තිබුණේ. නමුත් වගකීම කරට ගනිමින් පැතුම් නිස්සංක සහ චරිත් අසලංක එක්ව බංගලාදේශයේ වෙනුවෙන් සිව්වන කඩුල්ල සඳහා පිහිටු හොඳම වාර්තාවත් සයින්ටුවන් කරමින් බංගලාදේශ පන්දු යවන්නන්ට සමාවක් නොමැතිව පහර දුන්නා. මෙහිදී පැතුම් 6 වෙනි ශතකයේ වාර්තා කළ චරිත් අසලංක ලකුණු 91යි. පැතුම් චරිත් සහ ජනිත් එකලඟ දැවි යාමත් සමග තරඟයේ නැවතත් බංගලාදේශයේ දෙසට දෝලණය වුණා. කෙසේ නමුත් ඉතා ඉවසීමෙන් ක්‍රීඩා කළ දුනිත් සහ වනිදු එක්ව සුරේකිව ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රහණය කරා ගෙන ගියා. වනිදු හසරංග පන්දු 16කින් තීරණාත්මක ලකුණු 25ක් ලබා ගත්තා. තරඟයේ වීරයා බවට පත් උනේ පැතුම් නිස්සංකයි. ඒ වගේම මේ ක්‍රීඩාංගණයේ ලකුණු 280ට වඩා රැස් කළ කිසිම තරඟයක් බංගලාදේශයේ පරාද වී නැහැ. නමුත් ඒ ඉතිහාසයේ නැවත ලියවීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වුණා. ඔබ මොකද අද තරඟය ගැන හිතන්නේ? වනිදු හතුරුසිංහට දීපු රිටර්න් එක කොහොමද? ඔබේ වටිනා ක්‍රීඩාශීලී අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් දවසින් දවස වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු සමග නැවත හමු වෙන බලාපොරොත්තු වෙන දැනට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. මම ධනුෂ් සජීවන.